විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන සක්වල වැඩසටහනේ 263 වන අතියර වත්තල තෙලඟපාත ශ්‍රී රතනපාල මහාවිද්‍යාලයේ කේන්ද්‍ර කරගෙනමින් පැවැතුණා. එෙහිදී එම පාසලට රුපියල් ලක්ෂ 12ක පමණ වටිනාකමකින් උත් සුහුරු පන්ති කාමරයක් සහ පාසලේ සංවර්ධන කටයුතු සඳහා තවත් රුපියල් ලක්ෂයක් පිරිනැමුණේ විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන්ුයි. දැන් අද තියෙන සූදුව තමයි ගොනාට ඇඳවීමේ සූදු. පොළොව පලාගෙන යන බොරු කියන්නේ. මේ තොරතුරු දිහා බැලුවොත් මේ චාට් එක අතේ තියෙන කිසිම මිනිස්සෙක් පිළිගන්නේ නැහැ අපේ රට බංකොලොත් භාවයෙන් එළියට ආවයි කියලා. ඇයි? මේ කොටස් ටිකේ එක කොටසක් විතරක් පෙන්නලා විපාර්ශවීය ණයක විසම විතරක් පෙන්නලා කියන්න හදනවා අපි බංකොලොත් භාවයෙන් එළියට ආවයි කියලා. හැබැයි මේ චාට් එක බැලුවාම ඕනම කෙනෙකුට තේරෙයි ණය වර්ග ගණනාවක් තියෙනවා. ජාත්‍යන්තර ස්වෛරී බැනුම් කරගත්තු ණය හිමි කරුවන් එක්ක කිසිම කිවිසුමකට ස්ථිරව එළඹිලා නැහැ. මෙන්න තත්ත්වය. එතකොට මේ වගේ ස්මාර්ට් ඩිවයිස් එකක් අපේ දරු පරපුරට ලැබෙනකොට මොකද ලැබෙන්නේ? තොරතුරු සඳහා ප්‍රවේශය, සත්‍ය සඳහා ප්‍රවේශය. එතකොට මේ රටේ පුරවැසියන්ට පුළුවන් විද්‍යාත්මිකව තමන්ගේ තීන්දුව තීරණ දත්ත කේන්ද්‍රීයව ගන්න. මේව නොතිබෙන නිසා තමයි පාලකයන්ට පුළුවන් එක එක රංගන ක්‍රියාත්මක කරලා. මම නම් හිතුවේ මේ ලෝකයේ හොඳම සිනමා ශිල්පීන් ඇත්තටම සිනමාකරුවන් කියලා. දැන් සිනමාකරුවන් නෙවෙයි පාලකයෝ දැන් හොඳම ශිල්පීන් වෙලා තියෙන්නේ. අමිතාබ් බච්චන්ටත් එහා ගිහිල්ලා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.